tahu dia. Sudah jago. මේ සියලූම ඓතිහාසික කතා මැද්දේ මට දැනෙන දේ තමයි මේ සියලූම කාරණාවට මුල්ුණේ පාසුකු ප්‍රහාරය. ඒ පාසුකු ප්‍රහාරයේදී ජීවිත සිය ගාණක් නැති වුණා. අබරදු බර තත්ත්වයට රෝගී තත්ත්වයට පත් වුණා. අගරදු ගුරු රංජිත් මැල්කම් උතුමාණන් සමග සිංහල දෙමළ මුස්ලිම් සියලුම ජනතාව දුක්ුණා, ඇඬුවා, වැළපුණා. ඔබතුමාගේ කඳුළු අපි රූපවාහිනිය වලින් දැක්කා. මේ රටට මහත් බැතියෙන් ආදරය කරන අපේ අගරදු ගුරුතුමා පිළිබඳව බෞද්ධ අබෞද්ධ අපේ සියලු දෙනාගේම හිත් තුළ තියෙන්නේ ඉමහත් වූ ගෞරවයක්, ඉමහත් වූ දයාවක්, ඉමහත් වූ කරුණාවක්. ඇත්ත වශයෙන්ම මිනිස්සෙකුට ඔහුගේ උත්තරීතරත්වය පිළිබිඹු කරන්නට තිබෙන ලොකුම ගුණාංගය තමයි නිදහස කියන එක. සිතීමේ නිදහස, කතා කිරීමේ නිදහස, විවිධ අවස්ථාවලදී තමන්ගේ අනන්‍යතාවය ප්‍රකාශ කිරීමේ නිදහස. මේ නිදහස කියන එක සීමා කරන්න බැහැ. අපි අද මේ චිත්‍රපටයෙන් පෙන්වන්නට උත්සාහ කරන්නේ එවැනි නිදහස සීමා කිරීමේ කටයුත්තක් සිදු වුණු ආකාරය. මනුෂ්‍ය ඉතිහාසයේ පුරාවටම මේ වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා. එදත් සිද්ධ වුණා, අදත් සිද්ධ වෙනවා, හෙටත් සිද්ධ වෙන්නට ඉඩ තියෙනවා. මේ චිත්‍රපටය පෙන්වන්නේ එවැනි නිදහසක් වෙනුවෙන් පෙනී සිටි ජනතාවකට සිදුවෙච්ච විනාශයක කතාව. ඉතින් ඒකෙන් අපිට පාඩමක් ඉගෙන ගන්න පුළුවන්කමක් තියෙන්නට ඕනේ. මේ අවස්ථාවේදී මම විශේෂයෙන්ම මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපාපු මියගිය දර්ශන් ධර්මරාජ මහත්මයාව ඉතාමත්ම ආදරයෙන් සහ භක්තියෙන් යුතුව සිහිපත් කරනවා. එතුමන්ට මෝක්ෂ සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සී චිත්‍රපටය ගැන කතා කරද්දී මට දැන් මේ අවස්ථාවේදී වෙච්ච පුංචි අහඹු සිදුවීමක් තියෙනවා. ඔබ ආගම නමින් නිර්වචනය කරනුයේ අධ්‍යාත්මිකත්වයෙන් නම් මෙය ආගමික චිත්‍රපටයක්. මෙය අධ්‍යාත්මික චිත්‍රපටයක් කියලා අඳුනනවටයි මම කැමති. මගේ මේ නිර්මාණයට කලින් මා කළ සංසාරාරණ්‍ය අසබඩ කියන ටෙලි නාට්‍යයක් ඒ ආකාරයෙන්ම ආධ්‍යාත්මික ටෙලි නාට්‍යයක්. එතකොට මේ ආධ්‍යාත්මික ආලෝකය ගැන කියන කතාවක් තමයි මේ සීට් චිත්‍රපටය තුළ තියෙන්නේ. මම ආරාධනා කරනවා ඔබට ඒ චිත්‍රපටය බලන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා.